සුබ දවසක් හැමෝටම. විශේෂ හේතුවක් නිසා නිවුස්වලට අමතරව මම මේ මාතෘකාවත් තෝරගත්තේ. මේ ගැන කතා නොකර යුක්‍රේනයට අභිමානයක් කළා තිබ්බ අවුඩියුකා බලකොටුව රුසියාව ජයග්‍රහණය කිරීම කතා කරන්න බෑ. ඉතින් අවුඩියුකා සටන ජයග්‍රහණය කර වූ රුසියාවේ ප්‍රබලතම අවි දෙකක් ගැන තමයි මම අද පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. වරක් යුක්‍රේන ජනාධිපතිවරයා අවුඩියුකා ප්‍රධාන පිවිසුමේ සෙල්ෆි ඡායාරූපයක් එක්ක පණිවිඩයක් දාලා තිබුණා රුසියාවට සිහිනකින්වත් අවුඩියුකා අල්ලා ගන්න බෑ කියලා. හරි, ඒ කතාව එහෙම තියලා අපි මාතෘකාවට ආවොත් පළවෙනි අවිය තමයි BMPT Terminator 2 කියන්නේ. මේ අවිය නිෂ්පාදනය කරලා තියෙන්නේ T-72 වර්ගයේ යුද ටැංකියක් වැඩි දියුණු කරලා. මේ යුද ටැංකියේ තරට් එක වෙනුවට අධිබලති Terminator මොඩියුලයක් තමයි යූස් කරන්නේ. Terminator 2 විශේෂයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ සතුරු සන්නද්ධ වාහන, සතුරු යුද ටැංකි විනාශ කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ බටහිර සන්නද්ධ රථ සමග මුහුණට මුහුණ සටන් කිරීමේ විශේෂ හැකියාවකින් මේ Terminator 2 අවි සමන්විත වෙනවා. විශේෂයෙන් මේ අවිය ATGM ස්වයංක්‍රීය මිසයිල් පද්ධති 4කිනුත්, AGS වර්ගයේ ග්‍රෙනේඩ් ලොන්චර් 2කිනුත්, මිලිමීටර 30 ඔටෝ කැනෝන් අවි 2ක් සහ මිලිමීටර 7.6 මැෂින් ගන්කිනුත් සමන්විත වෙනවා. නවීනතම රේඩාර් පද්ධතියකින් සමන්විත වෙන මෙම සුපිරි අවිය පාබල හමුදා කණ්ඩායමක් මොහොතකින් වනසා දැමීමේ විශේෂ හැකියාවකුත් තියෙනවා. එම Terminator 2 අවිය ගැන විශේෂයෙන් කිව්වොත් බටහිර නිෂ්පාදිත සන්නද්ධ රථ 5ක් සමග එකවර සටන් කිරීමේ විශේෂ හැකියාව මේ අවියට තියෙනවා කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ. ඊළඟ අවිය තමයි T14 Armata කියන යුද ටැංකිය. T72 වර්ගයේ යුද ටැංකියක් සංවර්ධනය කරලා තමයි මෙම යුද ටැංකිය නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ සෝවියට් යුගයේ ඉඳන් නිර්මාණය කරපු යුද ටැංකිය වලින් අතිසාර්ථකම රුසියානු යුද ටැංකිය තමයි මේ T72 කියන්නේ. නිව් ජෙනරේෂන් එකේ ටැංකි සහ මේ Terminator වැනි සන්නද්ධ රථ සඳහා බහුලවම යොදාගන්නේ මේ T72 යුද ටැංකියේ කැසියක් සහ බඳක්. මෙම ටැංකිය ප්‍රධාන අවිය ලෙස භාවිත කරන්නේ මිලිමීටර 125 ස්වයංක්‍රීය ඔටෝ ලෝඩඩ් ටැංකි තුවක්කුව. ඒ වගේම මිලිමීටර 12.7 සහ මිලිමීටර 7.6 මැෂින් ගන් දෙකකින් සමන්විත වෙනවා. මේ උපරිම වේගය ගත්තොත් පැයට කිලෝමීටර 80ක විතර වේගයක් තියෙනවා. ඒ වගේම නවීනතම රේඩාර් පද්ධතියක් සහ ස්වයං ආරක්ෂක පද්ධතියකින් සමන්විත වෙනවා. ප්‍රධාන වශයෙන් මෙම ආයුධ දෙක සහ රුසියාවේ දැවන්ත ගුවන් බලය තමයි අවුඩියුකා බලකොටුව යුක්‍රේනයෙන් ගලවලා රුසියානුවන් අතරපත් වෙන්න ප්‍රධානම හේතු වුණේ. එහෙනම් තවත් මේ වගේම රුසියානු ප්‍රබල අවියක් පිළිබඳ විස්තර සමගින් තවත් දවසකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.